පසිකෝ එ දරුය දකි නමුතස්ස භගවතු අරහතුෝ සංමා සංබුද්දස්ස නමුෝතස්ස භගවතු අරහතුෝ සංමා සංබුදන්දස්ස නමෝතස්සභගවතු වරහතුෝ සමා සංබුදන්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණ පාර්තනා කරමින් මේ හිමිදිරි උදෑසන මා දේශනා කරන්නට බලාපොරොත්තුවන්නේ ඉතාමත්නු වටිනාාවූ කරුණු කිහිපයක්. ඒ සඳහා පින්වතුනි මම ගාථාවක් මාතෘකා කරගත්තා. ඒ තමයි ආරෝග්‍යා පරමාලාභා සන්තුට්ටී පරමං ධනං. විශ්වාසා පරමාඥාති නිබ්බානං පරමං සුකං පින්වතුනි මෙතන කාරණා හතරක් සඳහන් වෙනවා ඒ තමයි ආරෝග්‍යා පරමාලාභා උතුම්ම ලාබේ තමයි නීරෝගිභාවය ඒ ළඟට සන්තුට්ටි පරමං ධනං හොදම ධනේ තමයි වටිනාම ධනේ තමයි සතුට ඒළඟට විශ්වාස පරමාඥාති තමන්ගේ හොඳම ඥාතිවරය තමයි විශ්වාසය නිබ්භානම් පරමංසුකං උතුම්ම සැපේවන්නේ නිර්වාණය මේක සඳහන් වෙන්න පින්නතුනිි දම්ම පදේ සුख වක්ගේ දේශනා කරන්න හේතුව තමයි කොසල් රජතුමාට අපි දන්නව කොසොල් රජතුමා පිළිබඳව කරුණුකාරණ. බුදුරජාණන් වහන්සේගේ බණහන්න කැමති කෙනෙක්. උන් වහන්සේගේ ඇසුර ලබන්න කැමති කෙනෙක්. කොසු රජතුමාට විතරක් දේශනා කරපු සූත්‍ර, රාශියක් තිබෙනව කෝසල සංයුක්තය කියලා ඒ තරම් බණහපු කෙනෙක් තමයි කොසුල් රජතුමා කියලා කියන්නේ ධර්මය සඳහන් වෙනවා පින්වතුනි කොසුල් රජතුමාට බුදුරජාණන් වහන්සේ බැහැදකිින් ඕන දවසට දෙපාරක්වත් බලන්න පින්වතුනී කොච්චර සමීපැ ඇසුරක් තියන වද කියලා කොසෝ රජතුමා තමයි පින්නතුනි මේ ගාථ ධර්මය දේශනා කළේ. එහි නිධානකතාව දෙහාපි බැලුවොත්. මේ කොසො රජතුමා පින්නතුනි සඳහන් වෙනවා සාමාන්‍ය කෙනෙක් අනුභව කරනවට වඩා කෑම කණ කෙනෙක් මගද නැලියෙන් නැලිදාසයක් විතර ඒ නැලිදාසටත් අවශ්‍ය ව්‍යන්ජන බා විශාල ප්‍රමාණයක් කොසෝ රජතුමා අනුභව කරන බව සඳහන් වෙනවා මේ මගද නැලිය කියන එක පෙන්වතුනි කොච්චර ප්‍රමාණයක්ද කියලා දන් නැති නිසා මේ කොයි ප්‍රමාණයක්ද වර්තමානයෙන් ගත්තම කොච්චරද කියලා අපිට කියන්න පුළුවංකමක් නැහැ ඒ එසේ වෙතත් සඳහන් වෙනවා මේ රජතුමා සාමාන්‍ය කෙනෙක් කනවට වඩා විශාල විදිහට අනුභව කරන බව එහෙම අනුභව කරාට පස්සේ රජතුමාට අමාරුයි එහෙට මෙහෙට දගලනවා පන්නතුනි කෑම කාල වැඩි වෙලා එක දවසක් මේ කොසෝ රජතුමා එහෙම අනුභව කරලා බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ගියා. එහෙම බැහැදකින්න ගෙහිල්ලා. බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා එකත් පස්සක ඉඳගත්තා. බුදුරජාණන් වහන්සේ බණකන්න සූදානම් වෙන වරජතුමාට පින්වතුනිී රජතුමාට බණහන්න බැහැ ටික වෙලාවක් බණහන්නකොට රජතුමාට නිධමතයනවා. බලන්න පෙන්න්නතුනි නිදිමත. ඒවාගේම අපේකට සඳහන් කරනවා බුද්ධිමත කියලා. නිදිමතයි බුදධිමතයි කියල කියනෙ දෙකක්. කයේ වෙහෙස නිසා ඇතිවෙන්නේ අපිට නිදිමත හැබැයි. කෑමකාල වැඩි වුනාාම ඇතිවෙන්නේ බුදිමත කොසෝ රජතුමාට ආවේ බුධිමත රජතුමා එෙට පෙරලනවා මෙහෙත පෙරෙනවා රජතුමාට එක විදිහට ඉඳගෙනන්න බැහැ මොකද ඒ තරන්ම ආහාර අනු භව කරලා මේ වෙලාවෙ පෙන්නතුනි කොසෝ රජතුමා එක්ක ගියා එතුමාගේ බෑණනුවන් කෙනෙක් සුදස්සන කියලා සුදස්සනට කියනවා බුදුරජාණන් වහන්සේ රජතුමා අනුභව කරනකොට අන්තිම බත්පිඩ අනුභව කරන්න දෙන්න එපා එහෙම අනුභව කරන්න දෙන්න නැතුව ඒ බත්පිදේ බත් ඇට ගණන් ගණන් කරලා ඊළඟ දවසේ ආහාර තියනකොට ඒ ප්‍රමාණයට හාල් ඇට ගණන් කරලා අඩු කරන්න සුදස්සන එහෙම කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් ඊ ළඟ දවසේ තවත් බත් පිඩක් කඩු කරන්න ඒක බත්තට ගණන් කරලා ඒ ළඟදවසේ ආහාර තියෙනකොට ඒ ප්‍රමාණයට හල්ලට අඩු කරන්න ආන් ඒ විදිහයට දෙතුන් වතාවක් කරලා රජතුමාට යම් දවසක අපහසුවක් නැතිව ඉන්නවනං ආහාර අනුභව කරලා ඉන්නවනං ආන්න එදා ඒ දක්වාම මේදේ සිද්ධ කරන්න. පන්නතුනි ඒ විදිහටම සිද්ධ කලා රජතුමාට තිබ්බ අර අමාරුකං නැතිවුණා නිදිමත ගතිය නැතිවුණා පින්වතුනි බලන්න ආහාර වැඩියෙන් අනුභව කරපුවාම අපි ලෙඩරෝගවලට ලක් වෙනවා එහනම් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙතනදි දේශනා කරනවා ආරෝග්‍යා පරමාලාබා අපිට තියෙන උතුම්ම ලාබේ තමයි අපිට නීරෝගිකම කොච්චර වටිනවද කියලා මේ වර්තමාන සමාජයේ පින්නතුනි ඔබට මනාව පැහැදිලි වෙනවා මිනිස්සු නීරෝගිකමට කොච්චර ආසද කියන වනම් බලන්න මිනිස්සු නීරෝගිභාවේ වෙනුවෙන් මොනවද නොකරන්නේ. කොච්චර මිනිස්සු සල්ලි හම්බ කරනවද. හැබැයිඒ කොච්චර සල්ලි හම්බ කරත්. අපිට ලෙඩක් දුකක් හැදුනොත් අපි ඒ සඳහා විය පැහැදම් කරනවා. ඒ කියන්නේ අපිට ධනයට වඩා නීරෝගිකම වැදගත් වෙනවා. බලන්න පින්වතුනි සමහර මිනිස්සු කොරෝනා වසංගතයේ හැදුුනට පස්සේ කොච්චර වියදම් කරනවද ඉස්පිරිතාලගානෙ ගිහිල්ල තමංගිතියන සියලු ධනේහරි වියදම් කරලා බලන්නේ නීරෝගි භාවේ ලබාගන්න එහ අපි හම්බ කරන ධනේටත් වඩා වටින්නේ මොකදද නීරෝගිභාවය අපි හිතමු සමහර කෙනෙකුට කකුලි රෝගාබාදයක් ඇති වෙනව කියලා පන්නතුනි ඒ රෝගාබාදයේ නිසා ඒ කකුල සුවපත් කරගන්න විශාල ධනයක් විය දම්බෙනවා කියලා කිව්වෝත්. අපි බලන්නේ ඒ විශාල ධනය පිළිබඳව නෙවෙයි. කොච්චර ධනයක් ගියත් තමන්ගේ ඉඩමක් කඩමක් විකුණලා හරි තියෙන වාහනයක් විකුණලා හරි. නිවසවිකුණලා හරි පන්නතුනි බලන්න මොකදද තමන්ට නීරෝගිභාවේ ලබාගන්න ආන්න පින්න්නතුනි බලන්න තමන්ට තියෙන වටිනාම දේට වඩා වටන්නේ නීරෝගි භාවය. ඒ නිසා නේද ඒ විදිහට කටයුතු කරන්නේ. ඒ ළඟට පන්නතුනි බලන්න ඒ කකුලේ අසනීපය හොඳ කරගන්න බැරිවෙලා වෛද්‍යවරු නිර්දේශකරොත් එහෙම ඔබට මේ තමන්ට සුවපත්භාවේ උදාකරගන්නට නම් ඔබේ කකුල කපන්න ඕන කියලා කිව්වොත් ඔබ ඒ දේත් කරනවනේද. එහම් ඔබ ලස්සනට ආදරයෙන් හදාගත්ත ශරීරයේ ඔබේ නීරෝගි භාවේ වෙනුවෙන් කකුල කපන්න කියල කිව්වොත් වෛද්්‍යවරු එහෙනම් කකුලත් ඔබ කපන්න එකඟ වෙනවා. ඒ ඇයි නීරෝගි භාවේ නිසා. තමන්ගේ සරීරයේ අව්‍යවයකටත් වඩා නීරෝගිභාවේ අපිට වටිනවා. එහෙම මිනිස් ඕන තරම් මින්නවා පින්වතුනි. එහනම් පැහැදිලි වෙනවා අපිට නීරෝගිකම වටිනවා උතුම්ම ලාභය නීරෝගිභාවේ කියලා පැහැදිලි. එහනම් පින්වතුනි ඒ නීරෝගිභාවේ ලබාගන්නට නම් අපි සිදු කළ යුතු දේවලුත් තියෙනවා. ඒ තමයි. රෝගීන්ට උපස්ථාන කරන්න ඕන අසනීප වෙච්චායට පිහිට වෙන්න ඕන සමහර වෙලාවට මේ කාලෙ බලන්න යම්කිසි කෙනෙකුට කොරෝණා රෝගයේ වැලදුනොත් ඒකෙන පැත්තකට දාලා ඒ කෙන කොන්කරන්න නැතුව සමාජයෙන් අපිත් ආරක්ෂා වෙලා සෞඛ්‍ය ආරක්ෂිත අපි ඒ කෙනාට පින්නොතුනි ශක්තියක් වෙන්න ඕන ඒ අඩුමතරම පෙන්නතුනිි කතා කරල හරි වචනයෙන් හරි ශක්තියක් වෙන්න ඕන එහෙමඋනාා මේ වගේ අය අසනීප වච්චාය පෙන්න්නතුනි අපි තනි කරන්න හොද නැහැ ඒවාගේම කොන් කරන්න හොද නෑ සමාජයෙන් සමහර වෙලාවට කොරෝන හැදිච්චක්නෙක් හිටියුත් ඔබ කොයි තරම් මේ කෙනාව සමාජයෙන් කුන් කරනවද අසනීප වෙනක ඕන කෙනෙකුට තියෙන එකක් හැබැයි මතකක්තියාගන්න ඕන අපි ලෙඩකුට උපස්ථාන කරනවනං ඒවාගේ අපි රෝගීන්ට බේත්හෙත් තරන් දෙනවනම් අපිට පුළුවන් විදිහට ඒත් සඳහා කටයුතු කරනවනං ආන්න පින්වතුනි වචනයෙන් හරි අපිශක්තියක් වෙනවනං අපිට නීරෝගි භාවේ ලැබෙනවා. අපි බලාපොරොත්තුවන උතුම් ලාබේ ලබාගන්න පුළුවංකම තියෙනවා. බුද්ධ ශාසනය පන්නතුනි අසුමහා සාාවකයන් අතර නීරෝගි භාාවයෙන් අග්‍රහිටපු රහතන් වහන්සේ නමක් තමයි බක්කුල මහරහතන් වහන්සේ උන්වහන්සේ නීරෝගි කෙනෙක් කිසිම දවසක අසනීපයක් වෙලා නැහැ ඒ නිසාම උන්වහන්සේ අවුරුදු එකසි අසුවක් ජීවත් වනා හේතුව හොයලා බලනකොට ධර්මය සඳහන් වෙනවා උන් වහන්සේ සිද්ධ කරපු පිින්කම්ම නොවද අනෝබදස්සිි බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේට අසනීපයක් කොන්ද අමාරුවක් හැදිලා ඒ සඳ බෙහෙත්තේත් තරන්දේලා බුදුරජාණන් වහන්සේගේ ඒ අපහසුතාවේ සුව කලා ඒ විතරක් නෙවෙයි ඊට පසුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ තාපසයක් වෙලා උන්වහන්සේ ඇතුළු බුද්ධ ප්‍රමුක මහා සංගරත්නයට ඒ සුලගින් ඇතිවෙච්ච යම් කිසි රෝගාබාදයක් සුව කළ මෙන්න මේ විදිහට උන්වහන්සේලාගේ අසනීප තත්ත්වයක්න් සුව කලා ආන්න පන්නතුනි බලන්න කිසිදු ආත්ම භාවයකදී අසනීපය වෙලා නෑ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්නතුනි ගිහි ජීවිතය අවුරුදු අසුවක් ගත කලා පැවිදි ජීවිතය අවුරුදු අසුවක් ගත කලාා මේ කාලෙ තුළ දෙ කිසිම මොහොතක අසනීපවනේ නැහැ නීරෝගිභාවය උන්වහන්සේට ලැබුණා එහෙනම් පින්නතුනි අපිට නීරෝගිභාවය ලබාගන්නට නම් කළයුතු දේවල් අපි රෝගීන්ට පස්ථාන කරන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් රෝගීන්ට උපස්ථාන කරනවනං ඒ කෙනාට නීරෝගි භාවේ ලැබෙනවා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කලාහා සමානයි එහෙනම් උතුම්මලාභය නීරෝගිභාවය සන්තුට්ටි පරමං දනං උතුම්ම ධනේ තමයි සතුට පින්නතුනි අපි සතුට වෙනුවෙන් මොනතරම් දේවල් සිද්ධ කරනවද ධනය අපි වියදම් කරලා ඉකඩම් මරගන අපි ලස්සන ගෙයක් හදනවා අපි කැමති යානවාහන ගන්නවා ආන්න පෙන්න්නතුනි ධනය වියදම් කරන්නේ සතුට වෙනුවෙන් එහනම් පෙන්න්නතුනි සඳහන් වෙනවා අපිට උ හොදමදේ තමයි හොඳම සතුට තමයි හොඳම ධනේ තමයි සතුට ඒ නිසා සන්තුට්ටී පරමක් දනං ඒ ළඟට පෙන්නතුනි විශ්වාසා පරමාඥාතිී අපිට ඥාතිීන් ඉන්නවා අම්ම තාත්තා සහෝදර සහෝදරිය ආදී විදියට අපිට ඥාතිත්වයන්තියනවා. හැබැයි ඒ සෑම ඥාතිවරයකුට වඩා අපිට වටිනම ඥාතිවරය තමයි විශ්වාසය. බලන්න මේ විශ්වාසය අද කොච්චර නැතිවෙලාද කියලා. ඒ නිසා ඔබ ලස්සනට විශාල වියදමක් කරලා ගෙවල් දොරවල් හදලා ඒ ගෙවල් දොරවල්වල බඩුමුට්ටු පුරුවල පින්නොතුනි ඔබ සමහර වෙලාවට ගෙදර යතුර අල්ලපු ගෙදර කෙනාටවත් අපි දෙනවද විශ්වාසයක් නැහැ. අපි ඒ නිසා මේ විශ්වාසය කියනෙ එක ඇතිකරගන්න ඕන. ඒ විශ්වාසය හොඳම මුලින් විශ්වාසය අම්මයි තාත්තයි. ටිකකාලයක් යනකොට පින්නතුනිි මේ විශ්වාසය අම්ම තාත්තා කෙරෙහිවත් නැති වෙනවා. සමහර වෙලාවට බලන්න විශ්වාසය හොඳම ඥාතියා කියන එක සරල උදහරණයක් යම්කිසි දෙයක් කියන්න තියෙනවා කියලා කියමු ඔබට රහසක් තියෙනව කියන්න අපි සමහර වෙලාවට අපේ දන්න කෙනෙකුට ඔහෝට හෝ ඇයට අපි කියන්න නැද්ද මේක මම ඔබට විතරයි කියන්නේ මම මේ වෙන කල් කාටවත්ම කියල නැහැ මේ මම මේ වගේ දෙයක් මගේ හිතේ තියෙනවා මේක ඔයාට විතරයි මම කියන්න කියලා පින් නොතුනි බලන්න එතකොට එහෙම අපි කියනාා ඉන්නවා නේද නම් පැහැදිල් වෙනවා අපිට උතුම්ම දේහෙම නැත්තම් හොඳම ඥාතිවරයක් හවුද විශ්වාසය විශ්වාසය තියන කෙනාට විතරයි අපිහෙම කියන්නේ. ඊළඟට පෙන්නතුනි නිබ්භානම් පරමං සුකං උතුම්ම සැපේ තමයි නිවන ඒ නිසා අපේ උතුම් කාරණ ඇතිකරගන්නට ඕන ජීවිතේ ඒනිසා පින්වතුනි නීරෝගිභාවයෝබ ලබාගන්නට ඒ සඳහා කළේතු දේවල් මොනොවද කියලා පැහැදිලි කලාා. ඒ ළඟට වටිනාම ධනේතමයි සතුට ඒ ළඟට පින්වතුනි හොදම ඥාතිවරය ඇතමයි විශ්වාසය. ඒ ළඟට හොදම සැපේතමයි පින්වතුනි නිර්වාන සැපය. ඒ නිසා මේ දේවල් ජීවිතයට ඇති කරගන්නට අපි අධිෂ්ඨාන කරගන්නට ඕන. ඒ සඳ ඔබට ශක්තිය තියෙනවා. ඒ සඳා ඔබට තුළුණුවන්ගේ ආසිරුවාදය මේ උතුම් ධර්මදාන මේ පිංකම ඉවහල්වේවා කියලා පාර්ථනා කරමින් මේ උතුම් ධරමදාන මේ පිංකම සිද්ධ කරලා. රැස්කරගණටෙදුන සියලුපින් අද දවසි දායකත්වේගෙන කටිවිටු කරන. සෑමදනා නමිංමිය ගිය සියලු දෙනාටමත් මේ පින් ලැබේවා. ඒවාගේම මේ උතුම් ධරමේ සවනය කරන, ලක්වාසී ලෝකවාසේ සෑමදනා නමිංමියගිය සියලු දෙනාටමත්. කොරෝණා වසංගතයෙන් මියගිය සෑමදනාටමත්මපිං ලැබේවා මේපින්ං දකීවා. දැක සතුටට පත්ව පරලව ජීවිතය සූපත් කර ගනිත්වා. අවසන බලාපොරොත්තු වන උතුම් නිවනිින් සැනසෙන්නට මේ සියලුපින්. හේතු වාසනාාවේවා කියල පාර්ථනා කරනවා. ඒවාගේම රැස්කර ගණ්පෙදුන සියලුපින්. අල්පේසාක්්‍ය මහේසාක්්‍ය විෂ්ඨකාමී දෙවියෝ අනුමෝදන් වේවා. දෙවියන් මේ පින් අනුමෝදන්ව පින්වත් ඔබාපෙ සෑම දෙනාම කලට වේලාව ටාරක්ෂා කරදේවා. කොරණා වසංගතයෙන් රැකදේවා. යනේන ගමන් බිවන් පලිදි පවා දෙවියෝ රැකදේවා. මල්වන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිතය යහපත් කර දේවා. ඒවාගේ අවසන දෙවියෝධ බලාපොරොත්තු වන. උතුම් නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මේ සියලුපින් දෙවියන්ටත් හේතුවාසනාවේවා. උතුම් ධරමදාන මේ පිංකමතුලින් ජනිත කරගණට දුන ආසිරුවාද බලයන්. අද දවස දායකත්වේ ගැනෙ කටයුතුු කරන සැමටත් මේ ධරමේ සවනය කරන සෑම දෙනාටමත්. එකාකාරවා ආසිරුවාදයක් වේවා ශක්තියක් වේවා. මෙලො වසෙන් නිදුක් නීරෝගීභාවේ සැලසේවා කොරණා වසංගතයේ දුරුවේවා සියලු සත්‍යෝ සූපත්වේවා අවසන බලාපොරොත්තු වන උතුම් නිවනිින් සැනසෙන්නට මේ සියලු පින් සංසාර ගමනට පාරමිතා ධරමයක්ම වේවා කියල සාධූ කියල පාර්ථනා කරමු සියලු දෙනාටම තෙරුවන් සරණයි. අේ පපුස්ස බෝතලේ ප්‍රදේශයේ පදිංචිව සිටමියගිය රාජපක්ෂ සහ ගුරුබෑවිල අප දෙමාපියන්ටද. එච සෝමදාස රණවිරවාණන්ටද. කැපිටි වලාන පදිංචිව සිටමියේගිය සෝමවර්ධන ගුරුපියන්ටද. අතුරුකිරිය චිත්‍රා ජෛතලික මෑනියන්ටද. මීරිකමන් සමූතකාර සමිතියේ විශ්්‍රාමික නියගිය ගණ හධකාරී ගුණවර්ධන පිය සලි රත්නායක, ලලිතා, අත්මා රණසීලි දයාාවත නැන්තායන සහෝතර පිරිසටද පෝ‍යානමෝතනා කරමින් හා සුජිවත්ව සිටින අප සියලුතිනාටම චතුරාර් සත්‍ය අවබෝධය පිණිස මේ පින් හේතුවාසනාවේ වයි ප්‍රාර්ථනා කරමින් නිටවූ ප්‍රදේශය පදිංචි, වසන්තා රාජපක්ෂ, සිරිල්, ක්‍රෂාන්ත, ශාමා, ජයාන්්‍යන පවුලේ සුපින්වත් පිරිස විසින් අද දින මෙම වැඩසටහනට දායකත්තුවය දක්වන ලදේ.